ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. මෙහිදී බාලදක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනාධිපති වෙන තියෙන නිසා අපි කතා කරන එක තහනම් කරලා තියෙනවා. ඉතින් මං දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපාරය ගැන මං අලුතෙන් කියන්න උවමනා නැහැ. මම වෙයිටත් වඩා වැඩියෙන් දන්නවා. මොකද මගේ භාර්යාව මෛත්‍රී මේ සංවිධානයේ සාමාජිකයෙක්. ඒ විතරක් නෙමෙයි. මගේ පියාගේ මවත් මේ සංවිධානයේ හිටියා. මගේ පියාගේ සහෝදරියත් මෙතන ඉඳලා කොමසාරිස් හැටියට හිටියා. ඉතින් ඒ කාලේ මේ ඔක්කොම ඇවිල්ලා එතුමියගේ ගෙදර හැම එක්කෙනාම දුවනවා, කෑ ගහනවා, දුවනවා. මේ බාලදක්ෂේ මේ ව්‍යාපාරය. ඒ එක්කෙනෙක් තමයි ඔබේ සභාපතිනි ශාන්ති විල්සන්. ඔයගොල්ටත් වඩා කෑ ගැහුවා ඒ කාලේ. මේ සංවිධාන ගෙනියන්න අපි දැන් උදව් කරන්න ඕනේ. මගේ ප්‍රතිපත්තිය තියෙන්නේ දැන් අපි මේ ව්‍යාපාර දෙකටත්, ඒ වගේම ශිෂ්‍ය බට බලකායටත්, යවුන් සේනාංකයටත්, අනික් සංවිධාන ක්‍රියාත්මක කරන්න අපි වෙනම මුදල් සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ලබලා දෙන්න. දැනට අධ්‍යාපන වේගයෙන් විශාල වැඩසටහනක් හදාගෙන යනවා. ඊළඟ අවුරුදු කීපෙදී විශාල මුදලක් වුමනා වෙනවා අධ්‍යාපනයට. සෞඛ්‍යයටත් ඒ වගේම අපි වෙන් කරගෙන යනවා. ඉතින් අධ්‍යාපනාංශයේ පොතපතට සීමා කරන්න බෑ. අධ්‍යාපනාංශයේ මේ සියල්ලම තියෙනවා. දැන් මුදල් වැඩි වෙන්න වැඩි වෙන්න මේ අංශවලදී අනික් රටවල මේවා දියුණු වෙනවා. මොකද ආණ්ඩුවේ මුදල් දෙන නිසා අපි මුදල් වියදම් කරා වෙන ඒවට. ඉතින් අපි දැන් අපේම මුදල් හොයාගන්නවා. මට සිදු වුණා ඒ නිසා බදු වැඩි කරන්න මම දැන් උගක් අමාරුයි සමහර අයට. ඒත් ඒකෙන් උත් එන ප්‍රතිලාභය ආණ්ඩුවේ වියදම් කරන්න නැතුව මේ තරුණ පරපුරට දෙන්නවා. තමන්ගේ දරුවන්ට මේ මුදල් ආපෝ යන්න ඕනේ. ඒ නිසා හැම අංශයෙන්ම මේක දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.